කිව්වා මේ කාර්යභාරයේ පිටිපස්සේ ඉන්නවා සමාජ මාධ්‍ය ජාලා හරහා රසිකයන් අතරට ගිය කලාකරුවන් ඔබ තරුණ කලාකරුවන් ඔබ කෙටි කාලයක් තුළ රසිකයන් එක්ක ඔවුන් එකතු වුණා පරිම පුදුම විදිහට මොකක්ද ඒකට හේතුව මාබට කිව්වා කලාකරුවන් නිරන්තරයෙන් රසිකයන් පිනවන්නට කැප වෙලා සිටිනවා කියලා හැබැයි ඒක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි හැම කලාකරුවෙක්ටම ජනප්‍රිය වෙන්න පුළුවන්ද බැහැ හැම කලාකරුවෙක්ටම ප්‍රේක්ෂකයන්ගේ හදවත දෙන්නද පුළුවන්ද බැහැ ඒටත් පින් කරලා තියෙන්න ඕනේ රසිකයන්ගේ ආදරය සෙනෙහස නොමදව ලබන්නට ඉතින් මාවට කිව්ව විදිහටම පසුගිය දියක රයිකම් සම්මාන උල්ලේඛදී මේ කලාකරුවන් පිරිස සම්මානයට පවා පාර්ථ වුණා ඒකට හේතුව තමයි එතනම ශ්‍රී ලංකාව පුරාවටම වගේම ලෝකේ පුරාවට මේ ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළ මේ කලාකරුවන් පිරිස ජීවත් වෙච්ච නිසා. ඉතින් අපි සූදානම් වෙනවා මේ මොහොතේ ඔබට හඳුන්වා දෙන්නට අවශ්‍ය වන්නේ නැහැ. ජනයි ප්‍රියයි කියුවහම අපිට බොහොම ප්‍රියයි මේ දෙන්නම. බොහොම ස්තුතියි ආදරේ හැමෝටම. අයිබල් රාග අද දවසේ ඉතරක් නෙවෙයි මාසේ දවස් 30ම කාර්යබහුලයි ඔබ දෙපළ. ඒ තරමටම ඔබට රණවිරු ආරාධනා කරනවා කියලා මම දන්නවා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂයෙන්. අද දවස හැබැයි කතා කරන්නේ ආදරණීය රණවිරුවන් වෙනුවෙන්. මොකද හිතේද රාග? ඔව් ඇත්තරම මේ ගීත විජේසිංහ ආරාධ මේ ස්තුතියන්ත වෙනවා අපිට මේ දැවැඩිට ආරාධනා කරාට. ඉතින් රණවිරුව කියන්නේ අපේ හදවත. ඉතින් ඒ වෙනුවෙන් ඕනෑම තරකට අපි දෙන්න යන සූදානම් කියලා මම ගීත වේලාවරණ කියලා තියෙනවා. අපි දැන් කැම්ප් කිහිපයකටම ගියා නේද? ඉතින් අපි ඉස්සරහට යනවා. ඔබ වෙනුවෙන් අපි ඕනෑම වෙලාවක ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ මේ ඇවිල්ලා කතා කරුණොත් එහෙමයි. ඉතින් අය දෙකක් නැහැ. අපි ඕගොල්ලොත් එක්ක ඉන්නවා. අපේ රට රැක දුන්නට අපි ඉතින් සදානායක ඇති. චමිල් ඉතින් ඔබ තමයි කියන්නේ තියෙන්නේ. ඉතින් ඔබ දැස් කරලා කියලා. මොකද මේ ආදරණීය රණවිරුවන් හැමදාම ඔබ YouTube හරහා රූපවාහිනි හරහා දකිනවා ඔබ සජීවීව දකින්නද මේ රණක්ෂිතේපත් රණවිරුවන්ව තව ටිකක් ධෛර්යමත් කරමු. අනිවාර්යයෙන්ම මම හිතන්නේ ඒකට තමයි අපි දැන් මේ තුන්වෙනි පාරේද පවිස්සාර දෙනවා යාපනේ පැත්තේ තියන්න. ඉතින් ඒක තමයි මම හිතන්නේ රංග කිව්වා වගේ අපිට විහිළු කරන්න රටක් ඉදිරියුනේ ඒ නිසා. ඒ කියන්නේ තමන්ගේ ශරීරයේ කොටසක් තවත් කෙනෙක් වෙනුවෙන් කැප කරනවා කියලා අදහස එනවා කියන්නේ මම දැන් මේක ශ්‍රේෂ්ඨ සෞඛ්‍ය කාර්යයක්. ඉතින් ඒ වෙනුවෙන් හැමදාම අපි පිළිගනි සිටිනවා. ඉතින් මේ අවස්ථාව ලබා දුන්න එකත් මම හිතන්නේ බොහොම ස්තුතියි කියලා කියනවා. ඔව් අපාරේ තව සින්දුවක් කියන්න යන්නේ. Thank you.
ගායකවලටම ඇද ගනු මිසක වලින් හොරට එන්නට අත දෙන්නට කැමති ඇයි හිතවතෙක් නැති ඒකට හිතුවොත් කතා දෙනම් කසාය හරි හිත වේලගි යම්පයායි කකා වැටි එකාවගේ පෙටයිකි එක පවුලේ උපන් ලෙසේ කළ ආරක්ෂා සනුව තමනවාලු රටක මදිනවාලු අපට හිටිය ලපටි කැකුළු නාමර වස්සා අපට හිටිය ලපටි කැකුළු නාමර වස්සා අපට හිටිය ලපටි කැකුළු නාමර වස්සා එනගි සුදී ඔක්කොම දැයවා නැවත නැවත කියන්න අපේ නායකදී අනිවාර්යෙන්ම අපි ඕනම තැනකට ඕනම දෙයකට එනවා ජය වේවා ඉතින් දිගටම නේද හොඳින් සන්තෝෂයෙන් ඉන්න සතුටින් ඉන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජය වේවා